Hi guys, ඔන්න මෙහෙනම් මම සබරකම් පලාතට ආවා. මම වෙන වැඩකට උඩවලවට ආව ගමන් මට හිතුණා උඩවලව ජලාශයයි, එතන තියෙන උඩවලව රක්ෂිතය, ඊට පස්සේ ඒ වටේ පොඩ්ඩක් බලන්න. අලියෙම ඉන්නවා කියලා කිව්වා. නුවර පෙරහැරේ අලි දැකලා තිබ්බට ඉතින් මේ වගේ රක්ෂිතයන් වල අලි එහෙම ඉන්නවා මම දැකලා නැහැ. මං කපාරක් යාලට ගියා. එහෙ මම ලොකුවට හරි දැක්කේ නෑ, ඈතින් තමයි දැක්කේ. ඉතින් මේ උඩවලව ජලාශය කටිය නනා ඉන්නවද මම දැක්කා. ඒ උනාට මෙහෙ කියනවා අලියෙක් ඉන්නවලු. එයා ඒ රක්ෂිතේ ඉඳන් ජලාශය දිගේ පීනගෙන එනවලු. වලවේ ගඟ හරස් කළ තම උඩවලව ඩෑම් එක හදලා තියෙන්නේ. වන්දරුඩු පහක් තියනවා වගේ දෙයක් කිව්වා කියලා තමයි මට මතක. අපි අදිනම් එහෙම එකක්වත් ඇරලා තිබෙන්නේ නැහැ. ඉතින් පාර දෙපැත්තෙන් යද්දි එක පැත්තක තියෙනවා උඩවලව ජලාශය, අනිත් පැත්තෙන් තියෙනවා උඩවලව රක්ෂිතය. ඉතින් හරිම ලස්සනයි. මේ විදිහට උඩවලව ජලාශය පහු කරගෙන ගියපුවාම එතන උඩින් අපිට හම් වෙනවා ලස්සන තැනි තලාවීමක්. ඉතින් ඈතින් කඳු පේන ටිකක් පේනවා මේ විදිහට. මට ඉතින් ෆෝන් එකට එච්චර ලස්සනට කැප්චර් කරගන්න බැරුණා. ඊට වඩා ලස්සනයි ඒක. ඉතින් ඇස් දෙකෙන් ගිහිල්ලා බලපම ඔන්න දැන්නම් ටික ටික සෆාරි ජීප් අපිව පහු කරගෙන යනවා. ඔන්න සෆාරි ජීප් පේන නවත්තලා තියෙනවා එක දිගට. ඉතින් මට අර තියෙන අඩි වැට ඒකට එහා පැත්තේ අලි එහෙම එනවා කියනවා. ඇතුළට යනකොට ඉන්න අලි බලන්න එළියේ ඉඳන්ම අලි බලන්න පුළුවන් කියලා ඔන්න අපිට එක්කෙනෙක් හම්බුණා. ඉතින් හරිම ස්වභාවික පරිසරයේ ඉන්න අලියෙක්. මචන් එයා දන්නවා එතන අඩි වැට තියෙනවා කියලා. ඒ නිසා අපි ආව දිගටම ෆලෝ කරා. ටිකක් කාර් එක අනිත් පැත්ත හරවලා එයාත් එක්කම නිකන් හිමීට හිමීට ගියා. හරි එහෙනම් තව වැඩක් තියෙනවා. කාලෙත් අපිට සීමිතයි. ඉතින් අලියෙකුත් දැක්කේ ඔන්න ඔහේ කියලා අපි ආය හරවගෙන ආවා ඇතුළට සෆාරි ජීප් වල යන්නේ නැතිව. මං ඉන්නේ උඩවලව ජලාශයයි ඉවලි උඩවලව රක්ෂිතය අතර බැඳ තියෙන පාරේ. ජලාශය පහු කරලා ආයෙත් ඇඹිලි පිහිටේ දිහාට කෙලින්ම එද්දී අපි හිතුවා පොඩ්ඩක් බලන්න කියලා. නැගිලා චන්ද්‍රිකාව වැවගා. මෙන්න පඩිපලකින් උඩහන්න ගමන් චන්ද්‍රිකාව බලන් තියෙන්නේ. ගොඩාම ගොඩා රස්නි දවසක්.